අයිබෝවන් සිතිජ ප්‍රේක්ෂක හිතවතුනි අදත් ඔබ අප හමුවන්නේ අපේ රටේ දේශපාලනය ඉතාමත් තීරණාත්මක ස්ථානයකට පැමිණ තිබෙන අවස්ථාවකයි. ඔබ දන්නවා මේ වෙන විට රටේ ජනතාව කඩපොලේ බස්රියේ දුම්රිය පොලේ එමත් නැත්නම් ලිඳ ළඟ හමුවන හැම තැනකම කතා බහ වෙන්නේ මොකද වෙන්නේ ආණ්ඩුව ඉවරයිද අලුත්ෙන් අගමැති කෙනෙක් පත්වෙයිද ජනාධිපතිතුමා ගන්නවා කියපු රට කලමන තීන්දුවකෝ මේ වගේ දේවල් තමයි ඔබ මේ දිනවල කතා කරමින් සිටින්නේ මේ වගේ කතාබහක් රටේ නිර්මාණය වෙන්නෙම මේ පසුගියදා නිමාවුණු මේ රටේ තිබෙන පුංචි ඡන්දේ හැබැයි ඡන්දේ පුංචි වුණාට ඡන්දේ බලපෑම නම් ඉතාම විශාල බව අප හැමෝටම පේනවා මන්ද මේ ප්‍රතිඵලයේ නිකුත් වීම සමගම මහා ආණ්ඩුව හොල්ලලා බිම තියන්නට ඒ ප්‍රතිඵලය සමත් වුණා. අද වෙන විට ආණ්ඩුවේ දෙපාර්ශවය එකම කැබිනට්ටුවක තීරු තීරණ ගන්න ඉඳ ගනීවිද කියන ගැටලුවත් රටහම නිර්මාණය වෙලා. ඉතින් අපි මේ කතා කරන මොහොත වන විටත් අපේ රටේ වත්මන් රජයට කුමක් සිදුවේවිද? තවත් වසර දෙකහමාරක් ඕන ඉදිරියට යයිද? එහෙම නැත්නම් මහා මැතිවරණයකට මේ රටේ ජනතාවට තමන්ගේ ඡන්දය ලබා දෙන්නට අවස්ථාව නිර්මාණය වේවිද මේ කියන ප්‍රශ්න ගණනාවක් හමුවේ තමයි අද දවසේ ඔබත් අපත් මේ සිතිජ සංවාදය තුළින් හමුවන්නේ අදත් අපේ සුපුරුදු විද්වත් අසුනේ අපගේ ප්‍රවීණ දේශපාලන විචාරක ආචාර්ය දයන් ජයතිලක මහතාණන් අයිබෝන් ආචාර්යතුමනි ආචාර්යතුමනි මේ වෙනදාට වඩා යම් ප්‍රබෝධයකින් සතුටකින් ඔබ ඉන්නා වගේ පෙනියනවා මං හිතන්නේ මේ මේ ඡන්ද ප්‍රතිපලයේ තීන්දුව නිසාම නොවන්නට පුළුවන් මන්ද ඊට එහා ගිය ඔබතුමන් පසුගිය වැඩසටහන් ගණනාවක කිව් අනාවැකි යථාර්ථයක් බවට පත්වීමේ සතුට වඩා විශාලයි කියලා මට නම් හිතෙන්නේ ආචාර්යතුමනි මොකද්ද ඇත්තරම එතනින් අපි පටන් ගමු මේ ඔබේ සතුට ඔව් ශාන්ත අපි කියපු හුඟක් දේවල් ඒ විදිහටම සිද්ධ වුණානේ මේ ආරම්භ වෙච්ච අලුත් පක්ෂයේ මං හිතන්නේ මම කිව්වා මෙතන අපි බලන් ඉන්න ඕන රටේ තනි ලොකුම පක්ෂයේ ඇඩිට UNP එකේ තත්ත්වය වෙනස් වෙයිද මේක තවත් 56ක් නැත්නම් 70ක් වගේ ඡන්දයක් වෙයිද මෙහෙම රැල්ලක් තියෙයිද කියලා ඒක එහෙමම වුණා මේ අලුත් පොහොට්ටු පක්ෂ ගැන කතා කරනකොට හේතුව ලංකාවේ දේශපාලන ඉතිහාසයේ තුන්වැනි බලවේගයක් ආරම්භ කරලා පළවෙනි තැනට ඉතාම ඉක්මනට පැමිණීමේ මීට කලින් අත්දැකීම නැහැ. දැන් ඕක නවීන් දිසනායක මහත්මයාත් ඉතාමත්ම නිවැරදිව පාර්ලිමේන්තුවේ කිව්වා. තමුන්ගේ පියා ආරම්භ කරපු රාජ්‍යාලය පක්ෂයේ මොකද උනේ කියලා. DUNF එකට. ඉතින් බණ්ඩාරනායක මහත්මයයි ඩී රාජපක්ෂ මහත්මයයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරම්භ කරනකොට 1951 මූණ දුන්න පළවෙනි ඡන්දේ 52 ඡන්දේ අවුරුද්දකින් ඒ 52 ඡන්දේදී ඒගොල්ලන්ට බැරි වුණා පළවෙනි තැනට එන්න ඒ විතර නෙමෙයි ප්‍රධාන විපක්ෂ බවට පත් වෙන්නත් බැරි වුණා ප්‍රධාන විපක්ෂ හැටියට සමසමාජ කොමියුනිස් පක්ෂය කියන සමසමාජ පක්ෂය තමයි තිබුණේ මින්නේරියේ CP දසල්ව මහත්තයා පරද්දුවා ආචාර්ය එන්නම් පෙරේරා ඉතින් බණ්ඩාරනායක මහත්මයා සහ ඩී.ඒ. රාජපක්ෂ මහත්මයාට කරන්න බැරි වෙච්ච දේ ඩී.ඒ. රාජපක්ෂ මහත්තයාගේ පුතු මෙදාසරේ කරලා තියෙනවා අලුතෙන් පක්ෂයක් හදලා මූණ දුන්න පළවෙනි ඡන්දෙදී දෙවෙනි තැන නෙමෙයි පළවෙනි තැනට ආවා එක එකක් මම මෙතනදී කියපු තව කතාන්දරයක් තමයි රනිල් වික්‍රමසිංහ මහත්මයා යටතේ එක්සත් ජාතික පක්ෂයේ පදනම් ඡන්දේ හැකිලෙනවාය එතුමා යටතේ සාමාන්‍යයෙන් ඕක 130කට වගේ තැනකට තමයි එන්නේ කියලා බලනකොට 132යි ආන. ඉතින් ඒකත් හරියයි. ඉතින් ඔය වගේ හරිය කීපයක් තියෙනවා. ඒ හන්දා යම්කිසි බුද්ධිමය සතුටක් තියෙනවා. සහ මාජ ජනතාවට අපි යම්කිසි සේවයක් කරයි කියලා හිතනවා. ඔය චරිතුමනි අපි අපේ කතාබහ මේ මම කැමති ආරම්භ කරන්න මේ ඡන්ද ප්‍රතිඵලයත් එක්කම අපි කතා කරමු. මේ ඡන්ද ප්‍රතිඵලය විවිධය විවිධාකාරයෙන් විශ්ලේෂණය කරමින් ඉන්නවා. පැහැදිලිවම දකින්න තියෙන දේ තමයි අලුතෙන්ම නිර්මාණය වුණු ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මේ රටේ වැඩිම ඡන්ද සංඛ්‍යාවක් ලබා ගනිමින්
එහි නායකයා කවුදන්ද කියන සම්වාදයකුත් තිබුණා. ඒ කෙසේ වෙතත් ඔවුන් මේ ජයග්‍රහණය ඉතාම කෙටි කාලයක් තුළ විශිෂ්ට ජයග්‍රහණයක් ලබා දෙන්නේ කාට තවතක් සේරු කරන්නට බෑ. නමුත් ඒ තුළ ඒ ජයග්‍රහණය විවිධයි විවිධාකාරයෙන් විග්‍රහ කරමින් ඉන්නවා. ආණ්ඩුව කියනවා ආණ්ඩුව එක පාර්ශ්වයක් කියන ප්‍රධාන තර්කය තමයි අපි පරාජය කළා නැහැ ජනතාව අපිට රතු එළියක් දීලා තියෙන්නේ. ඔයගොල්ලෝ හොඳ ගමනක් යන්න අපිට එළියක් දීලා තියෙනවා කියලා. එතකොට තව කණ්ඩායමක් කියමින් ඉන්නවා මේක පුංචි ඡන්දයක් හැටියට නෙමෙයි අපි සැලකුවේ. මේක ජනමත විචාරණයක් හැටියට ගන්න. අරගෙන රටේ තියෙන විරෝධය ආණ්ඩුවට එරෙහි විරෝධය ප්‍රකාශ කරන්න කියලා. ඒ ආකාරයේ විවිධ මට්ටමේ මත මේ වෙනකොට පළවෙමින් තිබෙනවා. ඇත්තටම මේ චමත් සඳ ප්‍රතිඵලයේ ආණ්ඩුවට ජනතාව කියලා තියෙන කුමක්ද ආචාරතුමනි? පළවෙනි එක මේක විග්‍රහ කරගන්නේ කොහොමද කියන එක ගැන අපි පැහැදිලි වෙන්න ඕන. මොකද්ද මේ ඡන්දේ? පලාත් පාලන ඡන්දේ. දැන් මේක ගැන මට අනිත් කට්ටියට වඩා යමක් එකතු කරන්න පුළුවන් හේතුව මේ ප්‍රාදේශීය සභාවේම ආරම්භ කරේ ප්‍රේමදාස මහත්තයනේ 91. ඉතින් මම දන්නවා මේක පිටිපස්ස තිබුණු මේ අදහස. 91 තමයි පළවෙනි ප්‍රාදේශීය සභාව ඡන්ද පැවැත්වුවේ. ඒකද ඉතින් ඒකෙත් අදකීමක් තියෙනවා මතුමන්. ඔව් ප්‍රේමදාස මහත්තය දින්න ඒ ඔක්කොම ඒ ඡන්ද. දැන් පළාත් පාලන ආයතන පළාත් සභාව තියෙනවනේ පළාත් සභාව ලොකුයි. පළාත් පාලන ආයතන කියන්නේ පහළම මට්ටමේ ජනතාවට සේවයක් කරන්න පුළුවන් ආයතනයක්. ඒක ප්‍රාදේශීය. ඒ කියන්නේ ඒ යම්කිසි ස්ථානයක් නියෝජනය කරන ආයතන. ඔව් ඉතින් 1900 ඒ කියන්නේ සුද්ධගේ කාලේ ඉඳන් තිබුණා. බණ්ඩාරනායක මහත්තයා 1931 ඒ බ්‍රිතාන්‍ය කිරීටයට යටවලා අපි තාම ඉන්නකොට නමුත් අපිට සර්වජන ඡන්ද බලය ලැබිච්ච අවුරුද්ද 31 පළාත් පාලන ඇමති ඒ ඩොනමෝ ව්‍යවස්ථාව යටතේ. ඉතින් මෙතන ජය පරාජය කියලා කියන්නේ ශාන්ත ඔය පළාත් පාලන ආයතනය අල්ලගන්න එක. එහෙම නැත්නම් ඒකේ බලය තහවුරු කරගන්න පළවෙනි තැනට එන එක. ඉතින් එහෙම බලනකොට මෙතනදී ප්‍රධාන දර්ශකය වෙන්නේ කවුද පළාත් පාලන ආයතන අල්ලගත්තේ නැත්නම් දිනාගත්තේ. දැන් කියපු සමහර එව්ව තියෙනවා තාම හරියට පිහිටුව ගන්න බැරුව. නමුත් ප්‍රතිඵලයේ බොහොම පැහැදිලි වෙන සිතියම දිහා බලනකොට මේක පළාත් පාලනේ ඒ ආයතන ටිකේ ඒ පුංචි ප්‍රදේශයේ අල්ලගෙන තියෙන්නේ පැහැදිලිම අලුත් පක්ෂය 71%. ඔය පළාත් පාලන ආයතන වලින් 71%ක් අල්ලගෙන දිනලා තියෙන. ඒ පිහිටුවන එක අපි දන්නේ යම් යම් ආරවුල් තියනවලු. සමහර තැන් ප්‍රතිවර්ණ ක්‍රමයේ ඇතුළත වෙනම සාකච්ඡා කරන්න පුළුවන් ඉතින්. ඔව්. නමුත් පළවෙනි තැනට අවිල්ල තියෙන්නේ 76%ක. ඉතින් අපිට පැහැදිලිම සිටියම පේනවා. ඒ සිටියමේ පේනවා පැහැදිලිව මේක දිනලා තියෙන්නේ මේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හෙවත් පොහොට්ටුව කියලා කියන බලවේගය. ඒ සහ ඒක බදු විපක්ෂය. ඒක එකම කඳබුරක්නේ. ඒක දේශපාලන හමුදාව. ඒක තමයි මේ ජයග්‍රහණය කළ තියෙන්නේ. ඊළඟට තමයි අපි බලන්න ඕන ප්‍රතිශතය. දැන් ප්‍රතිශතානුකූලව 50%ක් ගන්න බැරි වුණා. නමුත් 45%ක් ගත්තා. ඊළඟට කවුද එන්නේ? UNP එක 132යි. ලොකු පරතරයක්. UNP එක ආණ්ඩු බලයේ ඉන්න පක්ෂයක්. ඒ විතරක් නෙමෙයි. ලංකාවේ තනිවසෙන් ගත්තාම විශාලම පක්ෂයට සලකන පක්ෂය. 113කින් ඡන්ද බැස්සා. ඡන්ද වශයෙන් ගත්තාම මිලියන 1.5කින් මේ ආණ්ඩු බලයේ ඉන්න පක්ෂයක්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අඩුතරමින් කියන්න බුණා අපි බෙදුණයි කියලා. මම හැමදාමත් කිව්වා ඕක දෙකට කැඩෙනවා කියලා කියන්න එපා. දෙකට නෙමෙයි කැඩෙන්නේ. පතරක් ගැලවෙනවා කියලා එතුමා. ඔව් ඔබ කිව්වා පතරක් ගැලවෙනවා කියලා. කොහොම නමුත් ලොකු බෙදීමක් වුණානේ. නමුත් UNP එකට එහෙම කියන්න දෙයක් නැහැ නේ. බෙදුණයි කියලා අපි වෙන කවුරු හරි අපේ චන්ද්‍රික හොරගම් කරගෙන ගියයි කියලා කියන්න බෑනේ. මම හැමදාම මුතුමගෙන් අහ ප්‍රශ්නේ. දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බෙදුනහම වාසී යන්නේ එක්සත් ජාතිපක්ෂය. මම කිව්වනේ එහෙම නෙමෙයි කියලා. ඕක බම මේ වැඩසටහන් වලත් කිව්වා. ඒ කාලේ ප්‍රසිද්ධ වේදිකාවලත් කිව්වා. මම මේ ඡන්ද ව්‍යාපාරයේ වේදිකාවට නැගගෙන. නමුත් ඒ කාලෙත් කිව්වා මේ ඔය මේ බෙදිලා UNP එක දිනනවා කියන එක මිත්‍යා. ඒ වෙන්නේ නැහැ. ඉතින් බෙදුණනේ. ශ්‍රී ලංකාව එක බෙදිලා UNP එකට දිනා ගන්න බැරි වුණා. ආණ්ඩු බලයේ ඉඳලා UNP එකට දිනා ගන්න බැරි වුණා. 136කට බැස්සා.
ඔබ විශ්වාස කරන්නේ කුමක්ද සිදුවන්නේ නැති මේ වගේ පසුබෑමකට ලක් වෙන්නට පාලක පක්ෂය අපි දන්නවා කවදාවත් පාලන පක්ෂයක් මේ වගේ පුංචි ඡන්දයක් පරිදුන අපි අහලා නැහැ සාමාන්‍යයෙන් ඔවුන්ට වාසිසහගත අවස්ථාවක තමයි මේ වගේ ඡන්දයකට යන්නේ ඒ ජයග්‍රහණය ලැබලා තමයි ඊළඟ ලොකු මැතිවරණ වලට බලය ගන්න ගමේ සංවිධායකව හදාගෙන ආයතන ටික හදාගෙන පෝස්ටර් අලවන්න මේ ක්‍රීඩා පිටි ටික බුක් මේ වෙන් කරව ගන්න මේ වගේ ශක්තිමත්ව හදාගෙන තමයි ඊළඟ මැතිවරණ වල මුණ දෙන්න පුළුවන් මොකද්ද ඇත්තටම මචං මේකට උනේ දැන් ඔබ කලින් කියපු කාරණාමද බලපෑවේ පළවෙනි එක පරක්කු වුණා පරක්කු වුණා කියන්නේ දැන් ඔය පරක්කුව දැන් පළාත් සභා සම්බන්ධයෙන් උත් වෙනවා ඡන්දකින් ඡන්දර බයේ දුවනකොට අන්තිම ඡන්ද පිටිපස්සෙන් ඇවිල්ලා අල්ල ගන්නකොට ඒ දුවපු එක්කෙනා විශාල වශයෙන් පරදිනවා බයට පරක්කු කරා මේ අලුත් ක්‍රමයක් හදාගන්න ඕනේ කියලා මේක පුළුවන් තරම් ඇදලා මේක පරක්කු කරා මේක කරගන්න තිබුණානේ ඩිනේෂ් ගුණවන්දන වාර්තාවේ තිබුණා මේක කොහොමද කරන්න කියලා දැන් අවුරුදු ගාණක් තිස්සේ කරුජාසුරි මහත්තයලා ඔක්කොම දැක්කවෙලා ඒ කාලේ හදපු එකක් ඕක ක්‍රියාත්මක කරන්න තිබුණා අලුත් ක්‍රමයක් ඕනේ නම් නෑ ඕකත් ඇදලා 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 ඉතින් ඒ වෙනකොට ආණ්ඩුව පිරිහිලා ආණ්ඩු බලයේ තියෙන පක්ෂයට අපි ඡන්ද දීලා පළාත් පාලන ආයතනවල ප්‍රයෝජනයක් අපිට ගන්න පුළුවන් කියලා ඒ සම්ප්‍රදායික තර්කය බිඳ වැටුනේ මේ ආණ්ඩුවෙන් කිසිම ප්‍රයෝජනයක් ලැබෙන්නේ නැහැ කියන මතය මිනිසුන්ගේ තිබිච්ච නිසා අනිත් එක පළාත් පාලන ආයතන ඍජු වශයෙන් ආණ්ඩුවට යටත් වෙලා කටයුතු කරානේ කාලයක් නමුත් ඒ කාලේ තමයි ඔය බොක්කු අරනෝ සුද්ධ කරන්නේ නැතුව ඩෙංගු මදුරුව බිහි වෙලා විශාල හානියක් වුණේ. ඉතින් ආණ්ඩුවේ ඍජු පාලනයට යටත් වීමේ ප්‍රතිවිපාකත් මිනිස්සු දකලා තිබුණා. ඉතින් ඒ සාධකයක් තිබුණා ආණ්ඩු මහ ආණ්ඩුව ගැන යම් කිසි සෙතක් ලබා ගන්න පුළුවන් කියලා මේ ආණ්ඩුවෙන් දැනෙන දෙයක්. එහෙම කිසිම විශ්වාසයක් නැහැ මේ ආණ්ඩුව ගැන. දැන් මේ අවුරුදු 3ක් ඉඳලා මේ රාජගිරිය මේ අර ගුවන් පාලම බොහොම අමාරුවෙන් චන්දර කලින් හදාගත්තා. එච්චරයි කරලා තියෙන්නේ. ඒ නිසා මිනිසුන්ගේ විශ්වාසයක් තිබුණේ නැහැ. මිනිස්සු තමුන්ගේ හැබෑ හැඟීම ප්‍රකාශයට පත් කරා. ඒක තමයි උනේ. වාචා තුමන් දැන් මේ චන්ද ප්‍රතිඵලයත් එක්ක බොහෝ දෙනෙක් පෙන්වා දෙන දේ තමයි විශේෂයෙන්ම ආණ්ඩු පක්ෂයේ ඉන්නයි මේක ගත්තාම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මුළු ලංකාවේ ඡන්දයකින් ගන්න ඡන්ද ප්‍රතිශතය ඔබතුමන් සඳහන් කරාකට 40 45ක වගේ 45ක 45ක ප්‍රමාණය ඉන්නේ. එතකොට දැන් ඊළඟට එළඹෙමින් තිබෙන්නේ ජනාධිපතිවරණයක් ලබන වසරේ අග. එතකොට මේ ජනාධිපතිවරණයකට අපි දාන්න කාරණේ තමයි මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාට සහභාගී මේ හැකියාවක් නැහැ ව්‍යවස්ථානු සංශෝධන අනුව. එතකොට ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ගැන පොඩි අපේක්ෂාවක් රටේ තිබුණා. ඒකත් යම් ආකාරයකින් සිද්ධ නොවන ආකාරයක් තමයි දකින්න ලැබෙන්නේ. ඔහු පහුගියදා ඇමරිකාවෙ ඉඳලා ලංකාවට ආවහම ඔහු සඳහන් කළේ මට මම ඇමරිකානු වැසියෙක්. මම එහෙම ඡන්ද ඒ වලට සහභාගී මේ සුදර්මක් නැති බවක තමයි දැනට මතු වෙලා තිබෙන්නේ. ඔව්. එහෙම තමයි කිව්වේ. ඔව්. එහෙම තමයි කිව්වේ. ඔව්. හැබැයි මේ ඒ කරුණු කාරණා සියල්ල ගත්තාම එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ මේ ජනවාරි 8 විප්ලවයට 2015 සහභාගී වුණු කණ්ඩායමට තවමත් අවස්ථාව තිබෙනවා නේද? ඒ අර්ථයෙන් ගත්තාම ජනාධිපතිවරණයක් දිනන්නේ. නැහැ. අවස්ථාවක් නැහැ. ඒකට හේතුව මම කියන්න. ජනවාරි 2015 ජනවාරි 8 වෙනිදා සිද්ධ වුණේ පවතින ආණ්ඩුවකට විරුද්ධව යම්කිසි වෙනස්කමක් ඕනේ කියලා ජනතාව තීන්දුව කරා. ජනතාව තීන්දුව කරා. දැන් ඒක අපි කඩලා ගන්නකොට ඒ ඡන්ද සංයුතිය ජනවාර්ගික හා භාෂයික සුළුතරයන්ගේ අතිබහුතරයත් ජනවාර්ගික හා භාෂයික බහුතරය අතිබහුතරය සිංහල ජනතාවගේ සුළුතරයකුත් එක අහුවෙලා මේ ඡන්ද ප්‍රතිඵලය දුන්නා. දැන් අර සුළුතරයන්ගේ අතිබහුතරය කියන ඒ ඡන්ද ප්‍රමාණය අඩු වැඩි වශයෙන් රාජපක්ෂ කඳවුරට ලැබෙන්නේ නැහැයි කියලා අපට කියන්න පුළුවන්. මීළඟ ජනාධිපතිවරණයත්
ඒ ඡන්ද ප්‍රමාණය අඩු වැඩි වශයෙන් මම අඩු වැඩි වශයෙන් කියලා කියන්නේ සිංහල කතෝලික ඡන්ද ආපහු රාජපක්ෂ කඳපුරට ඇවිල්ලා තියෙන බව අපිට මේ ඡන්ද ප්‍රතිඵල වලින් පහදලිය පේනවා. පේන්න තියෙනවා. ඉතින් මෙතන අපි කතා කරන්නේ ආගමික සුළුතරයක් නෙමෙයි ජනවාර්ගික භාෂික සුළුතරයක්. ඉතින් ඒ ඡන්ද ටික එන්නේ නැහැ කිසිම රාජපක්ෂ අපේක්ෂකයෙකුට. දැන් ඔය ඉතුරු හරිය තමයි අතිබහුතරයේ සුළුතරය. මහින්දර විරුද්ධව ඡන්දෙ දුන්නා ජනවාරි. දැන් මේ මහින්දර විරුද්ධව ඡන්දෙ දුන්නේ ඒ පවතින ආණ්ඩුව යටතේ පෞල්වාදය. එතකොට පාලන ශෛලිය මහින්ද රාජපක්ෂගේම නෙමෙයි. නමුත් ඒ වටපිට ඉන්න පෞලි සමහර සමාජිකයන් එහෙම ඒ උද්දච්චකම් ඒ පාලන ශෛලිය ස්ටයිල් ඔෆ් ගවර්නන්ස් නිසා ඒක තමයි යහ පාලනය කියන සටන් පාඩය ඔච්චර සාර්ථක වුණේ. දැන් මීළඟට යන ජනාධිපතිවරණය ඒක නිශ්චිත වශයෙන් ලබන අවුරුද්දේ අවසන් වෙනකොට පවත්වන්න සිද්ධ වෙනවා. එතනදී මිනිස්සු ඡන්ද දෙන්නේ පවතින දැන් මේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව නෙමෙයිනේ තියෙන්නේ. ඉතින් අර සුළුතරයේ අතිබහුතරයේ එහෙම්මම විරුද්ධ වෙලා තියෙද්දී ඒක වෙනස් වෙන එකක් නැති වේවි. මුස්ලිම් ඡන්ද සමහරක් එන්න පුළුවන් නොඑන්න පුළුවන්. නමුත් අර සිංහල ඡන්ද වලින් ප්‍රතිශතයක් ගියානේ මහින්දට විරුද්ධව. ඒ ගියේ මහින්දගේ ආණ්ඩුවේ තිබිච්ච යම් යම් ගුණාංග ලක්ෂණ නන්දනේ. නමුත් දැන් අපිට පළාත් පාලන ඡන්ද ප්‍රතිඵල වලින් පේන්නේ එදා පැවති ආණ්ඩුවේ හොඳ නරක ගැන එදා හිතපු විදියයි අද හිතන විදියේ යම්කිසි වෙනසක් සිද්ධ වෙලා තියෙනවා. අනික නම් මේ පවතින ආණ්ඩුව අවුරුදු 3ක් ගිහිල්ලා දැන් අපි දැක්කනේ ලැබිච්ච ප්‍රතිඵල. දැන් ඔය මේ ආණ්ඩුව ගැනනේ එතකොට විනිශ්චය දෙන්නේ ලබන අවුරුද්දේ අන්තිමට. එනිසා අර බහුතරයේ සුළුතරය කියන එක ඒ සිංහල ඡන්ද ප්‍රමාණය හංසයට හෝ මේ ආණ්ඩුවට වැටෙන්නේ නැහැ. ඒ හින්දා ඔය 2015 ජනවාරි 8 වෙනිදා ඒ සූත්‍රය සහ ඒ සංඛ්‍යා දත්ත තව දුරටත් වළංගුන්නේ නැහැ. ඒක ලබන අවුරුද්ද අන්තිම වෙනකොට ඒකේ කෑලි තියෙන්නේ නැහැ. ඕක අනුර කුමාර දිසනායක පාර්ලිමේන්තුවේ වෙන විදියකට කිව්වා ඊයේ පෙරේදා. අනුර කුමාර කිව්වා මේ සීහින තියාගන්න එපා. ඒ හංසයා ඒ ජනවාරි 8 වෙනිදා 2015 දැන් ඒ කියන්නේ ඒගොල්ලන්ගෙත් දායකත්වය ඇතුව ඒක ආපහු එන්නේ නැහැ. ඒක කැඩලා ඉවරයි. ඒක ආපහු එකහු වෙන්නේ නැහැ. ඔහු කිව්වේ සිහින දකින්න එපා. දැන් මේ සිහින දකමින් ඉන්න දෙන්න කියලායි ඔහු කිව්වේ. ඔව් දෙන්න කියලා කිව්වා මේ එක්කෙනෙක් ගැන කියලා කිව්වා ඔබතුමාට මෙහෙම වෙන්න බෑ අනිත් එක්කෙනාට මෙහෙම වෙන්න බෑ. නමුත් මම ගන්නේ ඊට පස්සේ කියපුව ගන්තිය. ඒ ඊට පස්සේ කියපුව ගන්තිය කියන මම අවධානය යොමු කරන්නේ අනුර කුමාර දිසනායකත් ඒකේ කොටස්කාරයෙක් වෙච්ච හන්දා. 2015. 2015. එයා කියනකොට ඕක ආපහු එන්නේ නැහැ. ඒ කහුවෙච්ච කට්ටිය ආපහු කවදාවත් එක්කහුවෙන්නේ නැහැ. හැබැයි ඒක තමුන්ගේ පක්ෂය ඇතුළුව. හැබැයි ආචාර්යතුමනි රාජිත සේනාරත්න අමාත්‍යවරයා මේ විවාදයේම කිව්වා. ඔව් මොකද්ද කිව්වේ? අපේ 2015 අපේක්ෂාවන් එක්ක ඒව දිනවන්න මේ අවුරුද්ද මේ ආණ්ඩුවට ලැබිලා තියෙන ඉදිරි වසර දෙකහමාර තුල කටයුතු කරලා අපි නැවතත් ජනාධිපතිවරණය ජයග්‍රහණය කරනවා කියලා. ඒක කරන්න පුළුවන්ද බැයිද කියන කාරණේ අපි කතා කරමු ආචාර්යතුමනි මද විරාමයකින් පස්සේ. ඔව් සිතජේ ප්‍රේක්ෂක හිතතුනි අපි නැවතත් ඔබේ සම්බද සමගින් තමයි මේක තු වෙන්නේ. ආචාර්යතුමනි අපි කතා කරමින් හිටියේ මේ ඊළඟ ජනාධිපතිවරණය. දැන් හැබැයි නියමිතව තිබෙන්නේ මේ අවුරුද්දේ අවසානයේට පවත්වන්නට පළාත් පාලන මේ පළාත් සභා මැතිවරණය. දැන් තියෙන මේ ප්‍රතිපලයත් එක්ක පළාත් සභා ආචාර්යයක් තිබේවිද කියන එක විශ්වාස කරන්නට අමාරුයි. හැමදෙනාගේම ඉලක්කය වෙලා තියෙන්නේ ආණ්ඩු පක්ෂයේ ඉන්න ලබන වසරේදී ජනාධිපතිවරණය ජයග්‍රහණයක් කරා රැගෙන යන්න. ඒකට හැකියාව තියෙනවද කියන කාරණේ සාකච්ඡා කරමින් සිටියේ තමයි මම විරාමයක් ගත්තේ. ඔව් ආචාර්යතුමනි ඔබට පුළුවන් මේ පිළිබඳව පැහැදිලි කරන්න. නම් මේ ආණ්ඩුව මේ තියෙන විදිහට තිබුණොත් දිනන්න නම් බෑ. ඒ කියන්නේ ඒක ගැන කතා කරන්නවත් අවශ්‍ය නැහැ. මේ ආණ්ඩුවේ විශාල වෙනසක් සිද්ධ වුණොත් ඔය වගේ වෙනසක් තමයි මේ කරන්න හැදුවේ. ඒක හරියේ නැහැ දැනට. එහෙම වුණොත් ජයග්‍රහණය නියතරන්නේ නැහැ. නමුත් තරගයක් දෙන්න පුළුවන්. තරගයක් දෙන්න පුළුවන්.
තරංගයක් දෙන්න පුළුවන්. නමුත් ඒක රඳී පවතින්නේ මේ කරන්න හදපු සහ අතරමඟ නතර වෙච්ච ඒ වෙනස ඉක්මනට කරන්න පුළුවන්ද බැරිද කියන එකයි. කොහොම නමුත් දේශපාලනයේ ශාන්ත අපි බලන්න ඕනේ සංඛ්‍යා දත්ත පමණ නෙමේ මේ සංඛ්‍යා දත්ත වලින් පෙන්눔 කරන ප්‍රවණතාවය. ඊතලයක් වගේනේ. දැන් ඊතලේ විදලා තියෙන්නේ. ඊතලේ වැටෙන්නේ කොහෙද කියන එක අපිට පුළුවන් අංක මැතමැටික්ස් අනුව නැත්නම් භෞතික විද්‍යාව අනුව පෙන්වන්න. අහ දැන් මෙහෙම මේ ඊතලේ මෙහෙම ගියොත් මෙහෙම තමයි මෙතන තමයි වදින්නේ කියලා. ඒක පුළුවන් ඒක කරන්න. දැන් මෙතන මොකක්ද අපි දකින ප්‍රවණතාවය? UNP එක නොබෙදී තියලා තියෙද්දී 130කට බැස්සා. ශ්‍රී ලංකාව බෙදිලා 113කට බැස්සා. පොහොට්ටු අලුතෙන් ආරම්භ කරලා 145ක් ගත්තා. ඉතින් අපිට පැහැදිලිව පේනවා ඉහළට යන්නේ කොයි ආයතන හෝ සාධකද බලවේගද පහළට එන්නේ කොයි ඒවද කියලා. දැන් මේ ලිෆ්ට් එකක් තියෙන්නේ මේ ලිෆ්ට් එක වාගේ අපිට පේනවා මේ බොත්තම් ටික බලාගෙන යනකොට ආලෝකය බලාගෙන යනකොට මේ ලිෆ්ට් එක පහළටද එන්නේ මේ ලිෆ්ට් එක උඩට ද යන්නේ කියලා. දැනට විපක්ෂ ලිෆ්ට් එක උඩට යනවා. ඉතා ශීඝ්‍රයෙන් අනිත් ලිෆ්ට් එක පහළට බහිනවා. දැන් ඔය පහළට බහින එක කොහෙන් අරින් නවත්තලා ඒක තමයි මේ පවුගේ ආණ්ඩු අර්බුදය ඇති වුණේ. නවත්තලා එක්ක කට්ටිය බහින්න ඕනේ. එහෙම නැත්නම් නවත්තලා බොත්තම වෙන බොත්තමක් ඔබලා මේක උඩට ආපහු දාගන්න ඕන. ඒක කරන්න දරපු උත්සාහය දැනට මේ මොහොතේදී අසාර්ථක වෙලා තියෙනවා. අපි දන්නේ නැහැ තව සුමාන දෙකක් යනකොට ඔක මොනව වෙයිද කියලා. නමුත් දැනට ඔය දිසා නීතිය වෙනස් කරන්න ඔය පහළට යන එක වෙනස් කරන්න ඉහලින් යම්කිසි මැදිහත් වීමක් කරා ජනාධිපතිතුමා. නමුත් ඒක හරි ගියේ නැහැ. ඒක හරි විදියට කරුණෙත් නැහැ. හරි විදියට කරුණුත් නැහැ. ඉතින් ඒක අසාර්ථකව එහෙම්මම තිබුණොත් ඕක පහළටම යනවා. දැන් පළාත් සභා ඡන්ද නොතිබ්බොත් කවදාරි ඕක තියෙනකොට විශාල කඩාවැටීමක් ඇති වෙනවා. දැන් කලට වෙලාවට ඕක තියාගත්තොත් යාන්තම් යාම බේරගන්න පුළුවන් වේවි. පරිදි නමුත් යාම බේරගන්න පුළුවන් වේවි. ජනාධිපතිවරණෙත් වෙන්නේ ඒකයි. දැන් අපි කතා කරනවානේ දැන් මේ ගෝඨාභය මෙයා ඒක නෙමෙයි. දැන් මහින්ද රාජපක්ෂට 145ක් තියෙනවනේ. මහින්ද රාජපක්ෂගේ ප්‍රජාතිවාසිකම් තිබුණත් නැතත් ඔය 145 උතන තියෙනවා. ඒ 145ත් එක්ක තමයි ජනාධිපතිවරණයට එන්නේ එන පුද්ගලයෙක්. ඉතින් ඒ එන පුද්ගලයාට තව 105යි උතනට එක්කව කරන්න ඕනේ. දැන් ඔතන ශාන්තර මතකද බීර පුරන්නප්පු කියපු කතාවක්? මගේ මව් තව දරුව 10 දෙනෙක් බිහි කරා නම් එක සුද්දෙක් ලංකාවේ ඉතුරු වෙන්නේ නැහැ කියලා. දැන් කොහොම නමුත් රාජපක්ෂවරුන්ගේ අම්මයි තාත්තයි එක්කෙනෙකුට වඩා බිහි කරා. දැන් කියමු මහින්දගේ ප්‍රජාතිවාසිකම් අහෝසි කරා. දැන් මේ මම කියන්නේ මේ රාජිතලාගේ ඔළුවේ තියෙන දේවල්. හරි. එහෙනම් ප්‍රජාතිවාසිකම් නෙමෙයි කොහොමද ජනාධිපතිවරණයට එන්න බෑනේ. නමුත් 145 තියෙනවා. ඉතින් හරි ඊළඟට දැන් ගෝඨාභයට මොන හරි එකක් අටවලා අවන්ගාරි මොන හරි අටවලා එයාවත් ඉවත් කරනවා කියමු තරඟේ. එතකොට බැසිල්ටත් මොන හරි දාලා ඉවත් කරනවා කියලා කියමු තරඟේ. දැන් චමල් රාජපක්ෂට මොනවද කරන්නේ? හිටපු කතානායක චෝදනාව නැහැ. ඉතින් දැන් තව මාස 18කින් ගෝඨාභයවයි බැසිල්වයි හිරේ දාන්න ඕනේ. එතකොට චමල්ලා තිරේ දාන්න ඕනේ. එතකොට මිනිස්සු නිකන් බලන් ඉන්නවා ඡන්දේ නොදී. ආ බොහොමද මේ ඔක්කොමලා. එතකොට ඩිනේෂ් ඉන්නවනේ. ඩිනේෂ් කියන්නේ තියෙන එකම දේ පෑය 24න් මම මේ මුළු එකම වෙනස් කරනවා. දැන් විපක්ෂයට ජනාධිපති මහින්දගේ 145 එතනම තියෙනවා. එතනින් තමයි පටන් ගන්න. සාක්කුවේ දාගෙන ඉන්න අපේක්ෂකයන්. ඉතිරිය 105යි. දැන් අපි මේ මොහොත වෙනකොට අපි දැන් මේ කතා කරන මොහොත වෙනකොට මම දන්නේ නැහැ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලබාගත්තු 113න් කීයක් තාම ඉතුරු වෙලා තියෙනවද කියලා. දැන් ඔය කරන්න හදපු වැඩේ කරානම් රනිල් ලයින් කරලා වෙනසක් කරානම් ඔය 113 ආපහු ඉස්සෙනවා. කරේ නැහනේ. තාම කරන්න පුළුවන්. ඉතින් ඊළඟට මම දන්නේ නැහැ ඔය 113න්
කොච්චර මාරු වෙයිද පෝට්ටුවට මාරු වෙලා අර 45 50 වෙයිද කියලා. ඕක මේ ගෝඨාභය රාජපක්ෂ ඕනේ සමහර වෙලාවට ශ්‍රී ලංකාවේ ඔය තීර 13 ට්‍රාන්ස්ෆර් වෙනවා 105ක්. අද වෙනකොට ට්‍රාන්ස්ෆර් වෙන්නත් පුළුවන්. ඉතින් කවුරු දැම්මා? ගෝඨාභය දැම්මත්, බැසිල් දැම්මත්, ඒ දෙන්නම නැත්තම් චමල්ල දැම්මත්, චමල්ලුත් නැත්නම් දිනේෂ දැම්මත් දැනට තියෙන විදියට සහ තියෙන ප්‍රවණතා අනුව වැඩි අවස්ථාවක් තියෙනවා උන්ට. වැඩි අවස්ථාවක්. ඔව් ආචාර්යතුනි, අපි දැන් ඒ පිළිබඳව සාකච්ඡාව මතකට පසුකින් තමයි මේ මම කැමති දැන් මේ පුංචි ඡන්දේ ප්‍රතිඵලය මහා ආණ්ඩුව කරනවද නැද්ද කියන තැනකට අද වෙනකොට නිර්මාණය වෙලා තියෙනවා. අපි මේ වැඩසටහන පටිගත කරන්නේ පැය 24 කලින්. අපි මේ කතා කරන මොහොත වෙන විට මේ විකාශය වෙන මොහොත වෙන විට යම් යම් තීන්දුව වෙන්න පුළුවන්. නමුත් අපි මේ කතා කරන මොහොත වෙන විට මේ ආණ්ඩුව තවදුරටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය ඉදිරියට එකට යනවාද කියන කාරණේ තීරණය වෙලා නැහැ. ඉතින් එවැනි තත්ත්වයක් තුළ මේ ආණ්ඩුවට යන්න පුළුවන් ද ඉදිරියට? මේක දැන් වුණ හඳුනන හැටියට ජාතික ආණ්ඩුව. ජාතික ආණ්ඩුවක යම් පාර්ශ්වයක් ඉවත් වුණාම ඉන් ඉදිරියට මේ අමාත්‍ය මණ්ඩලය තවදුරටත් සක්‍රීයද? ඔවුන්ට යන්න පුළුවන් අගමැතිවරයාට බලයක් තියෙනවද කියන විවිධ නීතිමේ කරුණු පිළිබඳව මේ වෙන විට නීතිඥයින් විවිධ මත පළ කරමින් ඉන්නවා. ඒ වගේම ජනාධිපතිතුමා මේ වත්මන් නගරාමාත්‍යවරයා වෙනස් කිරීමේ හැකියාව හෝ අලුත් අමාත්‍ය මණ්ඩලයක් පත් කිරීමේ හැකියාව පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසලා තියෙනවා. ඒත් ඒ ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය එන තෙක් මේ ආණ්ඩුව පවත්වාගෙන යන්න මේට සහාය දෙන්න මේ රට අරාජකත්වයෙන් මුදවන්නටත් යම් ආකාරයක සහායක් දෙන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මන්ත්‍රීවරු ඊයේ තීරණය කළයි කියලා තිලංග සුමතිපාල අමාත්‍යවරයා මේ නියෝජ කතානායකතුමා පාර්ලිමේන්තුවේදී කියනවා. මේ කරුණු කාරණාත් එක්ක මේ වර්තමානයේ මේ ආණ්ඩුවේ ගොඩනැගිලා තියෙන අස්ථාවර භාවය ඔබතුමන් කොහොමද දකින්නේ කියන තැනින් මම කැමැති ප්‍රශ්න කරන්න. ඕක හරියට කරේ නැහනේ. මේ හරි දෙයක් කරන්න ගියා. හරි විදියට කරේ නැහැ. දැන් මම මේක කියන්නේ එක් පැත්තකින් දේශපාලන විද්‍යාඥයෙක් කරේට අනිත් පැත්තෙන් ප්‍රායෝගික අත්දැකීමනු හේතුව ශාන්තට මතක ඇති සමහරට තරුණෙක් හැටියට දෝෂාභියෝගී කාලේ ප්‍රේමදාස ජනාධිපතිතුමාට විරුද්ධව දෝෂාභියෝගී තිබුණාම මුල් රටම දන්නවා. මම ප්‍රේමදාස මාතගේ පැත්තේ සෑහෙන වැඩ කොටසක් ප්‍රසිද්ධියම කරා. ඉතින් මම දන්නවා කොහොමද එතුමා මේ වගේ ප්‍රශ්නකදී මැදිහත් වුණේ කියලා. ඉතින් පළවෙනි දේ ජනාධිපතිතුමා අගමැතිතුමාව අයින් කරන්න අද දරපු ඒ උත්සාහය හරි උත්සාහයක්. එතුමා හැදුවේ UNP එකත් බේරගෙන නායකත්ව වෙනස් කළා යමක් කරන්න. ඒක හරියේ නැහැ. ඒක ගැන අපි කතා කරමු. ඇයි UNP එක රණවීර වික්‍රමසිංහ මහත්මයව ආරක්ෂා කරගෙන ඉන්නේ කියලා ඒක ගැනත් අපිට කතා කරන්න පුළුවන්. නමුත් ඒ ඔය වැඩේ හරි වැඩක් හරි විදියට කරේ නැහැ කියලයි මම කියන්නේ. ඇයි? මේකට ඇත්ත හේතුව ඒකට වඩා තියෙනවා. නමුත් ඒක හේතුවක් ඔක්කොම දන්න ඡන්ද පරාජයෙන් පස්සේ ශ්‍රී ලංකාවක බැලුවා මේ අපිත් එක්ක එකට හිටපු පිරිසක් ගිහිල්ලා මහා විශාල ජයග්‍රහණයක් ලැබලා තියෙනවා මාස ගානකින්. අපිට මොකද්ද උනේ? අපිට උනේ මේ අපි මේ UNP එකත් එක්ක මේ රණිනුත් එක්ක ඉන්නන්ද තමයි අපිට මේක උනේ කියලා ඒ අපෝ අපේ සවරප හොයාගන්න තර්කානුකූල නිගමනයකට ආව. නමුත් ඒක එක හේතුවක් විතරයි. ওই හේතුව ජනාධිපතිතුමා කෙලින්ම කිව්වෙත් නෑ. ඒක කියන්නත් ඉතින් එච්චර හරි නෑ. ඒක එකක්. නමුත් තව වැදගත්ම හේතුවක් තිබුණා. ඒක රහසක් නෙමෙයි. ඒක බොහොම ප්‍රසිද්ධ දෙයක්. නමුත් අපිට අමතක වුණා මේ මේ පෞගිය කාලේ කාටුන් මේ මේ චිත්‍රපටිය නිසා. මහා බැංකු මංකොල්ලේ ඉතින් අපේ සිරිතක් තියෙනවනේ මේ වැඩසටහනේ මිනිසුන්ට අත්ත කියන එක. ඉතින් අපි ඒක කියමු. මෙතන වුණේ ශාන්ත අර මහා බැංකු මංකොල්ල ප්‍රශ්න ඇති වුණා. දැන් අද මොකද්ද සිද්ධ වෙලා තියෙන්නේ? අද අපි දන්නවා නැත්නම් අපිට මතක් කරලා දීලා තියෙනවනේ ඔය අර්ජුන මහේන්ද්‍රන් කියලා කියන්නේ රණිල් වික්‍රමසිංහ මහත්තයා 2001 අගමැති වෙලා ඉන්නකොට BOI ආයෝජන මණ්ඩලයේ සභාපති කරවපු මනුස්සයා. ඉතින් මේ පරණ යාළුවෙක්. ඊළඟට මෙදාසරෙන් ගෙන්න ගත්තා. ඒ ඔක්කොම දන්නවනේ ජනාධිපතිතුමත් කියලා තියෙනවා මම එපයි කියද්දි ගෙන්න ගත්තා කියලා. දැන් ඒ පුද්ගලයා
හොර වැඩක් කරලා කියලා කොමිසමෙන් කියලා තියෙනවා. පුද්ගලයා මාරු වුණා සිංගප්පූරුවට. අගමැතිතුමා ඊයේ පෙරේදත් කියනවා ඒක ගැන මගේ වගේ කීමක් නැහැ. ඉතින් දැන් යා ගිහිල්ලනේ මගේ වගේ කීමක් නැහැ. ඉතින් දැන් අපි ඔක්කොමලා මෝඩ වෙන්න ඕන නොදැනගන්න මෙතන මොනවද උනේ කියලා. ජනාධිපතිතුමා මෝඩෙන්නේ මේ නින් ජනාධිපතිතුමා දන්නවා මේ මොකද්ද මේ වෙලා තියෙන්නේ කියලා. දැන් අර මිනිස්සුව අල්ල ගන්නත් බෑ. ගෙන්න ගන්නෙත් නැහැ. එතන දමිල ඩයස්පෝරා මම උතන සිංගප්පූරුවේ උගන්නපු පුද්ගලයන්නේ ඉතින් මම දන්නවා මේවාගේ සම්බන්ධකම් එතන වෙනම මේ ඩයස්පෝරා කියන්නේ එංගලන්ත ඩයස්පෝරා කියන්නේ මේ බොහොම සාර්ථක කට්ටියක් දේශපාලනේ ඉන්නවා වාණිජ ක්ෂේත්‍රේ ඉන්නවා ඉතින් මේ අන්තර් සම්බන්ධකම් තියෙනවා ඔය උපාගමැතිවරට කතා කරලා කියනකොට මේ මම මෙහෙමයි මෙහෙමයි කියලා මේ එතන හරි ඉතින් ආරක්ෂා වෙනවා ඔව් ඔක්කොම දැනගෙන තමයි මේ පුද්ගලයාව ගෙනල්ලා පත් කරේ ඕන වෙලාවක පැනලා උතන්ට වෙලා ඉන්න පුළුවන් කියලා දැනගෙන. දැන් ජනාධිපතිතුමාට තේරෙනවා ලෝකේ කොයි රටකවත් මේ වගේ දෙයකට යාන්තමින් හරි වගකීමක් තියෙන අගමැතිවරයෙක්ව තියාගෙන ඉන්නේ නැහැ. ඒ අගමැතිවරයා ලෝකේ වෙන රටක නම් අයින් වෙනවා. නම්බුකාර විදියට. එහෙම නැත්තම් අයින් කරනු ලබනවා. දැන් ඕක ජනාධිපතිවරයාට තිබුණේ රටට ඇවිල්ලා කියන්නේ ඊයේ පෙරේද. හේතුව ජනාධිපති වුණාම නැත්නම් රටේ නායකයෙක් වුණාම සාර්ථක නායකයෙක් ඔක්කොම කරන්නේ ඔය ඒ ප්‍රතිමල්ලවයාගේ හිසට උඩින් ගිහිල්ලා ජනතාව අමතලා ජනතාවට කරුණු පහදලා දෙන එක. ප්‍රේමදාස මහත්තයා තෝ කරා දෝෂ අභියෝගයේ කාලේ පාර්ලිමේන්තුව අමතලා. ඔක්කොම ශ්‍රේෂ්ඨ නායකයෝ එක්කලා දිනනවා චර්චිල් එහෙම කරලා. ඔය හැමෝම ඒ දේ කරනවා. ජනාධිපතිතුමා ඉතාම හොඳ කතිකෙක්. කෙලින්ම ඇවිල්ලා කියන්න තිබුණා මේ මහ බැංකු මගෝඩිය නිසා ඒකට යාන්තම් හරි සම්බාධම් වෙච්ච පුද්ගලයෙක්ව සම්බන්ධ වෙච්ච පුද්ගලයෙක්ව අපිට ඒක හරි නැහැ. ඒක සදාචාර විරෝධී. මට මෙයාව ඕනේ නැහැ. දැන් යන්න කරුණාකරලා. එහෙම ජනමතය හැදුවනම් UN එකට බැරි වෙනවා ඔය දැන් මේ කියන කතන්දර කියන්නේ මොනවද කියන්නේ? ඕගලන්ට 113යි. අපිට 131යි. එහෙනම් ඕගොල්ලෝනේ යන්න ඕනේ. යනවා නම් යන්න. ඇත්ත කිව්වනම් මිනිසුන්ට ලැජ්ජාව කියන සාධකෙ උඩ ඔයිට වඩා වෙනස් ප්‍රතිපලයක් ඇති වෙන්න තිබුණා. ඒක කරෙන්නේ නැහැ. ඒක තාම කරන්න පුළුවන්. දෙවැනි එක තමයි ඔය ව්‍යවස්ථා කතන්දරය. දැන් ශාන්ත මේ දේශපාලන විද්‍යාඥයෙක් හැටියට නම් මට ටිකක් hina යනවා මේ ඔය ප්‍රශ්නේ ගැන. දැන් මේ ජයම්පති වික්‍රමරත්නලා සහ UNP එක UNP නේ එක්සත් ජාතික පෙරමුණනේ. ඔව්. ඒගොල්ල මේ කතා කරන්නේ මේ 19 වෙනි සංශෝධනය කියන්නේ අලුත් ව්‍යවස්ථාවක් වගේ. ඒක තමයි ඒගොල්ලන්ගේ ඌමනාව තිබුණේ අලුත් ව්‍යවස්ථාවක් ගේන්න. ඒගොල්ලෝ හිතන්නේ මේක අර වෙස්ට්මින්ස්ටර් ක්‍රමය කියලා. පාර්ලිමේන්තු බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු ක්‍රමය. මේව පෙන්වන්න ඕන මේක අරකද මේකද 19 වෙනි සංශෝධනය කියන්නේ ශාන්ත සංශෝධනය. පවතින සමස්ත ව්‍යවස්ථාවේ එක කෑල්ලක්. දැන් අපිට පුළුවන් ද මුළු ව්‍යවස්ථාව ගැන විග්‍රහයක් කරන්න 13 වෙනි සංශෝධනය විතරක් අල්ලගෙන. මුළු ව්‍යවස්ථාවම අපිට හකුළුවලා අර බලබෙදීමේ තියෙන 13 වෙනි සංශෝධනය 90 සහ ඒ කණ්ණාඩිය තුලින් මුළු ව්‍යවස්ථාවක්ම විග්‍රහ කරන්න බෑනේ. ඉතින් සමස්තය ඒකකයකට වඩා ලොකුයි. 19 වෙනි සංශෝධනය කියන්නේ එක ව්‍යවස්ථාවේ තියෙන එක කෑල්ලක්. සමස්ත ව්‍යවස්ථාව මොකද්ද? සමස්ත ව්‍යවස්ථාව පදනම් වෙන්නේ දේවල් දෙකක් උඩ. පළවෙනි එක ජන රාජ්‍යයක් ඒවත් සමූහ ආණ්ඩුව. ඒ කියන්නේ ස්වෛරීත්වය තියෙන ජනතාව අතරේ. දෙක. මේක ජනාධිපති ක්‍රමයක්. ඒ ස්වෛරීත්වයේ ප්‍රකාශයට පත්වනවා විධායක ස්වෛරී විධායක ක්ෂේත්‍රයේ ජනාධිපතිවරයා හරහා. ව්‍යවස්ථාදායක ක්ෂේත්‍රයේ පාර්ලිමේන්තුව හරහා අධිකරණ නීතිමය ක්ෂේත්‍රයේ අධිකරණය හරහා. දැන් ජනාධිපතිවරයාව පත් කරන්නේ මුළු රටේ සමස්ත ජනතාව එකක් හැටියට අරගෙන ඒගොල්ලන්ගේ බහුතරය. ඒ හන්ද තමයි විධානය කිරීමේ බලය. ඔහුට හිමි වෙන. ඉතින් මේක ජනාධිපති ක්‍රමයක්. මේක පාර්ලිමේන්තු ක්‍රමයක් නෙවෙයි. පාර්ලිමේන්තුවක් තියෙනවා. නමුත් මේක සම්මිශ්‍රිත ක්‍රමයක්. මේක තාම ජනාධිපතිවරයාගේ අතේ තියෙන මේ බලය. ඔව් ආචාර්යතුමනි, අපි එහෙම පත් වෙන ජනාධිපතිවරයාට
දිස්ත්‍රික්කයක ඡන්ද පදනමකින් පත්වන අග්‍රාමාත්‍යවරයා ඉවත් කිරීමේ හැකියාව තිබෙනවද නැද්ද කියන සංවාදය තමයි දැන් තිබෙන්නේ. අපි ඒ ගැන කතා කරමු මද විරාමයකින් පස්සේ. ඔව් ප්‍රේක්ෂක හිතවතුනි, ඔබ නැවතත් එක්වන්නේ සිතජයේ සමගින්. ආචාර්යතුමනි, අපි කතා කරමින් හිටියේ මේ මුළු රටේ ඡන්දයෙන් පත්වන ජනාධිපතිවරයාට මේ ඔහු විසින් පත් කරන අගමැතිවරයා ඉවත් කරන්න බැරිද කියන කාරණේ. ඔව් ආචාර්යතුමනි, ඔබ කියපු කාරණේ. ඔව් ඉතින් දැන් මේ 19 වෙනි සංශෝධනයේ වටේ කරකී ඉන්න එක ඒක අර මල්ගස් වටේ දුවන වගේ. ඕක ලොකු වත්තක්, ව්‍යවස්ථාව කියන්නේ. ව්‍යවස්ථාවේ සමස්තය තේරුම් ගන්න ඕන, ව්‍යවස්ථාවේ ඒ තර්කානුකූල භාවය, ඒක ගතිකය තේරුම් ගන්න ඕන. මේ ව්‍යුහාත්මක වශයෙන් ගත්තම ජනාධිපති ක්‍රමය. ජනාධිපතිගේ බලතල එක්තරා දුරකට 19 වෙනි සංශෝධනයේ සීමා වෙලා තියෙන බව හැබෑ. සීමා වුණාට අහෝසි කියලා නැහැ. දැන් එක්සත් ජාතික පක්ෂයේ උත්සාහ දරුවේ අලුත් ව්‍යවස්ථාවක් ගේන්න එක හරි ගියන්නේ නැහැ තාම. ඊළඟට 19 වෙනි සංශෝධනයේ කෙටුම්පත දැම්මේ ඔය බලය ඔක්කොම ගන්න. ඒක හරියේ නෑ. සුප්‍රීම උසාවි කිව්ව මේ දේවල් කරන්න බෑ කියලා. ඉතින් ඕක ආපහු දැම්ම පාර්ලිමේන්තුවට. පාර්ලිමේන්තුවේදී අද ඒකාබද්ධ විපක්ෂයේ ඉන්න කට්ටියයි සිරිසේන ජනාධිපතිවරයයි UN ටික එකව වෙලා යම්කිසි මැද තැනකට ආවා. ඒක අනුමත කරද්දී පාර්ලිමේන්තුව අගමැතිතුමා නැගිටලා කිව්වා මේක අපි සලකන්නේ తాවකාලික දෙයක් හැටියට, අලුත් ව්‍යවස්ථාවක් ගෙනල්ලා ජනාධිපතිගේ බලය මාරු කරගන්නවයි කියලා. දැන් මේ එක්සත් ජාතික පක්ෂයේ මේ තර්කය කරන්නේ සහ මේ ඔය සිවිල් සමාජය කියලා කියන කට්ටිය ඔක්කොම තර්ක කරන්නේ අර කරන්න බැරි වෙච්ච දේ වෙලා තියෙනවා වගේ. ඒගොල්ලෝ ජීවත් වෙන්නේ වෙන වලාකුලක. මේ ඒ ලෝකේ මේ තියෙන ව්‍යවස්ථාවක් නැහැ. අලුත් ව්‍යවස්ථාවක් තියෙනවා. 19 වෙනි සංශෝධනය කියන්නේ සම්පූර්ණයෙන් අලුත් ව්‍යවස්ථාවක්. අගමැතිතුමා තමයි ලොක්කා. මේක පාර්ලිමේන්තු ක්‍රමයක්. බ්‍රිතාන්‍ය ක්‍රමයේ තියෙන්නේ. මෙතන අත්‍යවශ්‍යම තියෙන්නේ ප්‍රංශ ආකෘතිය. ඒකේ යම් යම් වෙනස්කම් වෙලා තියෙනවා සීමාවන් වෙලා තියෙනවා 19 වෙනි සංශෝධනයේ. නමුත් තනි සමස්තය විග්‍රහ කරපුවාම ජනාධිපතිතුමාට තියෙනවා හැකියාව මේ පුද්ගලයාව තමුන්පත් කරා අයින් කරන්න. දැන් ඒක කරන හැටි නිත්‍යානුකූලව ඒ පිළිබඳව අපේ හොඳම මොළ කීපයක් ඕක කියලා තියෙනවා. හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චකාර අග්‍ර විනිසුරු සරත් සිල්වා මේගොල්ලෝ එකිනෙකට වෙනස් මත දරන්න. ක්‍රිෂ්මල් වර්ණසූරි තරුණ අත්වසම හංස පිලේ හිටපු තමරුට තාම ඉන්න එහෙම පිලක් තියෙනවා. හේමන්ත වර්ණගුණසූරි, මනෝහර ද සිල්වා. දැන් මේගොල්ලෝ නීතිඥවරු. මේගොල්ලෝ පෙන්නන්නේ මේ වගන්ති යටද මේක පුළුවන් කියලා. මම දේශපාලන විද්‍යාඥයෙක්. මම මේක බලන්නේ දේශපාලන විද්‍යාත්මකව. මේක තාම විධායක ජනාධිපති ක්‍රමයක්. ව්‍යවස්ථාව තනි සමස්තයක් හැටියට අරගෙන මිසක 19 වෙනි සංශෝධනය කියන යතුරු සිදුරෙන් ව්‍යවස්ථාව දිහා බලන්න බෑ කියලා. හැබැයි ආචාර්යතුමනි, දැන් ප්‍රතිභා මහානාම හේව මහත්මයා, අපි දන්නවා කොළඹ නීතිවිද්‍යාලයේ දේශ කතිකාචාර්යවරේ, එතුමන් ඒ වගේම තවත් නීතිඥයින් ගණනාවක් පෙන්වා දෙමින් ඉන්න තවත් කාරණයක් තමයි මේ 19 වෙනි සංශෝධනයත් එක්ක ජනාධිපතිතුමාට මේ අග්‍රාමාත්‍යවරයා ඉල්ලා අස් නොවුනොත්, යස්ව කැමැත්තෙන් නොගියොත් ඔහු අස් කිරීමේ විදිලිදාය නැහැයි කියන කාරණේ. කොමත් මේ අපිට තීන්දුව කරන්න වෙන්නේ ශ්‍රේෂ්ඨ අධිකරණ මතය ජනාධිපතිවරයාට ලැබුණායින් පස්සේ තමයි හරියට මේ කාරණේ දැනගන්න ලැබෙන්නේ. ඒ නිසා අග්‍රාමාත්‍යවරයා ඉවත් කිරීමේ හැකියාවක් නැහැ කියන තර්කය තමයි ඒක පැත්තකින් මතුවෙමින් තිබෙන්නේ. ඔව් ඉතින් ඔහු ඉවත් කරනවා නම් කළ යුතු ක්‍රමය තමයි විශ්වාසභංග යෝජනාවක් හරහා පාර්ලිමේන්තුවේ බහුතරය ඔහුට නැහැයි කියලා පෙන්වන්න ඕන අනිත් පාර්ශවයේ. අපි දැක්ක මේ මැතිවරණ ප්‍රතිඵල එනවත් එක්ක මේ කාබද විපක්ෂයේ කණ්ඩායම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැනට ආණ්ඩුවේ නියෝජනය කරමින් ඉන්න කණ්ඩායමක අපි ආණ්ඩුවක් හදනවා. අපිට බහුතරය තියෙනවා. එක්සත් ජාතික පක්ෂය 28ක් එන්නේ ඉන්නවා. හැබැයි අපිට පේන්නේ නැහැ එහෙම ලක්ෂණයක්. එක්සත් ජාතික පක්ෂය තවමත් ඉතාම ඍජුව කියන අපේ නායකයා රනිල් වික්‍රමසිංහ පුළුවන් නම් ඔයගොල්ලෝගේ බහුතරය අපිට පෙන්වන්න, අපි තනියම හෝ ආණ්ඩුවක් ගෙනියන්න අපිට ශක්තිය තියෙනවා කියන කාරණේ උන් පෙන්වලා තියෙනවා. දැන් එක්සත් ජාතික පක්ෂය ඉතින් දැන් මේ සයනයිඩ් කරලා ගිලලා හැමාරයි. එක්සත් ජාතික පක්ෂයට කවදාවත් නොතිබිච්ච අවස්ථාවක් මෙතනදී තිබුණා. තමුන් හිතවත්කම් දක්වන ජනාධිපතිවරයෙක් වෙනම පක්ෂයක ලහස්තියෙන් හිටියා
රනිල් වික්‍රමසිංහ මහත්තයා ඉවත් කළා වෙන නායකයෙක්ව එක්සත් ජාතික වෙන අගමැතිවරයෙක්ව පත් කරන්න. ඒ අගමැතිවරයා අනිවාර්යයෙන්ම පක්ෂ නායකය වෙන්නත් තිබුණා. ඉතින් එක්සත් ජාතික පක්ෂයට විමුක්තිය ප්‍රදානය කරන්න ජනාධිපතිවරයෙක් ලෑස්ති වෙලා හිටියා. එක්සත් ජාතික පක්ෂය තීන්දු කරා 1994 සිට, ඒ කියන්නේ දැන් සියවස් කාර්තුවක්කට කිට්ටු තව අවුරුද්දයි තියෙන්නේ, පක්ෂේ නායකත්වය හොබවපු රනිල් වික්‍රමසිංහ මහත්මයාව තියාගෙන ඉන්න ඒ මහත්මයා කවදාවත් ජනාධිපතිවරණයක් දිනලත් නැහැ, කවදාවත් ජනාධිපතිවරණයක් දිනන්නෙත් නැහැ. දෙසරයක් උත්සාහදරුව හරි ගියේ නැහැ, තුන්වෙනි සැරේ නියෝජිතයෙක් දැම්ම හරි ගියේ නැහැ, හතරවෙනි සැරේ සිරිසේන ජනාධිපතිතුමාට නොකමැත්තෙන් සහයෝගය දුන්න හරි ගියා. නමුත් දැන් එතන ප්‍රතිවිරෝධයක් තියෙනවා. ඉතින් එක්සත් ජාතික පක්ෂය කැමති නම් අවුරුදු 24ක් තිස්සේ රටේ නායකයා වෙන්න බැරි වෙච්ච සහ එනිසා එක්සත් ජාතික පක්ෂය කවදාවත් රටේ ඉහළම තැනට ගේන්න අසමත් වුණු පුද්ගලෙක්ව තියාගෙන ඉන්න, ඉතින් ඒක ඔවුන්ගේ තීන්දුවක්, ඒ ස්වයං තීරණයි තියෙන්නේ ඕකට තමයි. දැන් මේ තාක් කල් ප්‍රශ්න තිබුණේ කොහොමද මේක කරන්නේ, අපේ පක්ෂේ ව්‍යවස්ථාව දැන් මෙයා මේක හදාගෙන දිනවා අමුතු විදිහකට මේ වෙනස් කරන්න බෑ. දැන් මෙදාසර ඒක නැහැනේ, ජනාධිපතිවරේ කිව්වා මේක වෙනස් කරන්න, මේ පුද්ගලය වෙනස් කරන්න ඕගලන්ට ආණ්ඩුව ඉන්න පුළුවන්. එක්සත් ජාතික පක්ෂය තෝරගත්තා රනිල් වික්‍රමසිංහ මහත්මයා. දැන් ආණ්ඩුවෙත් ඉන්නවා රනිල් වික්‍රමසිංහ මහත්මයා, තමාගේත් නායකයා, දැනට අගමැති. ඉතින් දැන් මේ ගමන යන්න බලමුකෝ. හේතුව දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක තියෙන සම්බන්ධකම කවදාවත් අර පෙර තිබිච්ච තත්ත්වෙට යන්නේ නැහැ. දැන් මේ තියෙන ගැටුම වැඩි වෙනවා. විශ්වාසය පිළිබඳ ගැටලුවක් මතුවලා තිබෙනවා. විශ්වාස නැහැ, සැබෑ ප්‍රතිවිරෝධතා මතුවලා තියෙනවා ශාන්ත, සැබෑ ප්‍රතිවිරෝධතා. දැන් කියමු ශාන්තයි තව යාළුවෙක් එනවා, ඇවිල්ලා කොරිඩෝර එකට ඇවිල්ලා දෙන්නම එකට එනවා. ඊළඟට ශාන්ත මේ ස්ටුඩියෝ එකට එනවා. මට හොඳටම කැස්ස එම්බිරිසා. මම ලේන්සුව පාවිච්චි කරන්න වෙන නැතුව මම කහිනවා, කිමුන් යනවා. ඊළඟට ශාන්ත එළියට ගිහිල්ලා ශාන්ත අසනීප වෙලා ශාන්තගේ පෙනහැළු වලට සෙම ගිහිල්ලා ඔක්කොම ගිහිල්ලා. ඉතින් ශාන්ත දන්නවනේ තමුන්ගුත් එක්ක එකට හිටපු මනුස්සයා, එයා බොහොම හොඳට ඉන්නවා. ඒ කියන්නේ ශ්‍රී ලංකාව එක්කත් එක්ක හිටපු මහින්ද රාජපක්ෂ පිල. ඒගොල්ලෝ බොහොම සාර්ථකයි. ශාන්ත මෙතනට ආවා විතරයි අසනීපයි. ඉතින් ඊළඟට කැමති වෙන්නේ නැහැ නේ, මේක ගැටලුවක් වෙනවනේ. දැන් ශ්‍රී ලංකා එක දන්නවා, ශ්‍රී ලංකාවේ පදනම් ඡන්දේ කඩාගෙන ගියා 113ට බැස්ස ආණ්ඩු බලයේ ඉඳද්දි, ජනාධිපතිවරයෙකුත් ඉඳද්දි. ඇයි? ඒ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ UNP එකත් එක්ක ඉන්න හන්දා. ඉන්න මීට පස්සේ ඔය ආණ්ඩුව ඉන්නකොට ආපහු බදාගෙන ඉන්නේ නැහනේ. පුළුවන් තරම් දුරට ගිහිල්ලා ඈතට වෙලා බැන බැන තමයි ඉන්නේ. දැන් ශ්‍රී ලංකාවේකෙත් ඉන්නවා. දැන් UNP ශ්‍රී ලංකාවේ අමුතු මානසිකත්වයක් තියෙනවා. ඒක එක කණ්ඩායම් බල. UNP එක තමුන්වත් බේරගෙන ආණ්ඩුවත් බේරගෙන යන්න තිබිච්ච ගමනේ විකල්පය ඒකට පිටුපාලා රනිල් වික්‍රමසිංහ මහත්තයත් එක්ක හිටියා. අවුරුදු 24ක් නම් මේ දෙවනි පෙළේ නායකත්වය දැන් ගොඩනගන්න තීන්දුවක් අරගෙන. ඉතින් අවුරුදු 24ක් ගිහිල්ලා දෙවනි පෙළේ නායකයෙක්ව බිහි කරන්න කියන්නේ ප්‍රසූත කරන්න තිබුණා. ඔය හිටපු අවුරුදු 24ක් තිස්සේ. අවුරුදු 24ක් තිස්සේ දෙවනි පෙළේ නායකයෙක් බිහි කරේ නැත්තම් දැන් බිහි කරනවා. මේ ජනාධිපතිවරණයට කලින්. දෙවනි එක ප්‍රශ්න තියෙන්නේ දෙවනි පෙළේ නායකය නෙමෙයි, පළවෙනි පෙළේ නායකය. පළවෙනි පෙළේ නායකයට ජනාධිපති වෙන්න බෑ. UNP එකට කවදාවත් පාලක පක්ෂයේ බවට පත් වෙන්න බෑ. හැම වෙලෙම සභාගයකුත් එක්ක, සභාගයක ඉන්නකොට ගැටෙනවා. ගිය සැරේ චන්ද්‍රිකාත් එක්ක ගැටුණා, මේ සැරේ චන්ද්‍රිකා සපෝට්. නමුත් චන්ද්‍රිකාගේ තනතුරේ ඉන්න මෛත්‍රීපාල සිරිසේන මහත්තයත් එක්ක ප්‍රතිවිරෝධතා. දැන් ඉතින් දැන් ශ්‍රී ලංකාවේකට එක්කෝ ඔතන ඉන්න තැන ඉන්න වෙනවා. 113 බැහැගෙන යද්දි එහෙම නැත්තම් සුප්‍රීමුසාවියෙන් තීන්දුව නෙමෙයි මෙතන කරන්න තිබුණේ. විධායක බලත පාවිච්චි කරලා අගමැතිතුමාව අස් කරලා ඊළඟට එයාට කියන්න සුප්‍රීමුසාවියට යන්න කියලා. ඒක කරේ නැ කමන්න. ඉතින් ශ්‍රී ලංකාවේ දැන් බැරි වෙලා තීන්දුවක් ගන්න ඕන. ශ්‍රී ලංකාවේ ප්‍රශ්නේ මේකයි. ශ්‍රී ලංකාවේ ඇතුලේ දැන් ශ්‍රී ලංකාවේ
බහුතර ඡන්ද ගිහිල්ලා මහින්දත් එක්ක. ඊතුරු 113 රකගෙන ඉන්නවා. ඔතනත් හැබැයි යෝග රකගන්න අමාරුයි හේතුව චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග අත්තන ගල්ලක් දිනා ගන්න බැරි චන්ද්‍රිකා. නමුත් එතුමියට එතුමියගේ පාර්ශවයක් ඔතන තියෙනවා. ඔය UNP එකට යන්න ලෑස්ති UNP එකේ නොමිනේෂන් ගන්න ලෑස්ති කීප දෙනෙක් ඉන්නවා. දේශපාලනේ අතරලා විශ්වාම යන තව පිරිසක් ඉන්නවා ලබන අවුරුද්ද වෙනකොට ශ්‍රී ලංකාවකට මොන වුණත් කමන්නේ. එතකොට අත්තන ගල්ලත් දිනා ගන්න බැරි නමුත් අර බණ්ඩාරනායක පවුලේ අර ප්‍රවේණිදාස මානසිකත්වයෙන් චන්ද්‍රිකා දිහා බලන කියන ඕන දෙයක් කරන්නම් කියන ඒ මානසිකත්වයෙන් උත් ඉන්න කීප දෙනෙක්. ඉතින් ඔය 7 දෙනාද 10 දෙනාද ඉන්න හන්ද ශ්‍රී ලංකාවක දැන් අමාරු වැටලා. දැන් ශ්‍රී ලංකාවක තේරුම් ගන්න ඕනේ චන්ද්‍රිකාට යන්න තැනක් තියෙනවා. ජනාධිපතිතුමාටත් තියෙනවා. මං කිව්වේ DB විජේතුංග ජනාධිපතිතුමාගේ විශ්‍රාම යන්නත් පුළුවන්. මේ මීළඟ ඡන්දේ හරිනොයි කියලා හිතුවොත් එහෙම වෙන්නත් පුළුවන්. විකල්පයක් නැත්තේ ඔය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉන්න මන්ත්‍රීවරුන්ට. ඒගොල්ලෝ එක්කෝ කෙටි කාල රාමුවක් දාගෙන කියන්න ඕන එහෙනම් අපි කරන දේ මේ ආණ්ඩුව ඇතුළේ මේ වෙනසක් කරනවා නම් අහවල් දවස වෙනකොට කරමු. එහෙම නැත්නම් අපි ගිහිල්ලා විපක්ෂේ වාඩි වෙමු. හේතුව විපක්ෂේ ඉන්නකොට ඡන්ද වැඩි වෙනවා. දැන් ඔය මණික් පතලක් වගේ දැන් පොහොට්ටුව කොහොමද ඔච්චර ඡන්ද අරගෙන තියෙන්නේ? මිනිසුන්ගේ තියෙන ආණ්ඩු විරෝධේ. ඒ මණික් පතලට වෙලා ඉතින් දැන් මණික් ගරනවා පොහොට්ටුව. ශ්‍රී ලංකාවකට ඔය ඉඩමේ කොටසක් තියෙනවා ශ්‍රී ලංකාවේ. ඒක අතහැරලා තමයි මේ UNP එකත් එක්ක ඉන්නේ. ඉතින් දැන් ඒගොල්ලන්ට පේනවා අර තමුන්ගේම යාළු මිත්‍රයෝ හැමදාම මණිකක් හොයා ගන්නවා. ඡන්ද වැඩි වෙනවා. ශ්‍රී ලංකාවකට තියෙන එක්කෝ මේ ආණ්ඩුව වහාම ගැන තව සුමාන කීපයකින් මේක වෙනස් කරගන්න ඕනේ. එහෙම නැත්නම් ඕක අතාරලා දාලා විපක්ෂයට ඇවිල්ලා එක්කෝ මහින්දත් එක්ක ඉන්නවනේ. මහින්දත් එක්ක ඉන්න කැමති නැත්නම් වෙනම තමුන්ගේ වෙනම මණික් කනින තැනක් හදාගෙන උතන තමයි මණික් තියෙන්නේ. මෙතර මොකුත් නැහැ වල්බීයලා මේ. ඔය චරිතෙන් දැන් ඔය සාකච්ඡාව ඇතුලේ දැන් යම් ආකාරයක ඔබ ප්‍රකාශ කළ ආකාරයට මේ ආණ්ඩුවට සම්බන්ධ වෙන්න කැමති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායමත් එක්සත් ජාතික පක්ෂයේ ඉන්න කණ්ඩායමත් එකතු වෙලා අපි හිතමු යම් ආණ්ඩුවක් නිර්මාණය කරගත්තයි කියලා අලුත් අමාත්‍ය මණ්ඩලයක් එක්ක. අමාත්‍ය මණ්ඩලෙම කෙසේ වේවා දැන් මේ පවතින තත්ත්වය ඇතුලේ පොහොට්ටුව මෙවැනි ජයග්‍රහණයක් ලබා ප්‍රබල ස්ථානයක විපක්ෂ නායකකම ඉල්ලද්දී ඒකම මේ ආණ්ඩුව විසිරුවලා මහමැතිවරණයක් ලබා දෙන්න කියන ඉල්ලීම කරද්දි අර වගේ ආණ්ඩුවකට ඒ ඉල්ලීම් පසක දාලා මහ ජනතාවත් ඔවුන්ව අනුමත කරලා තියෙන අවස්ථාවක තවදුරටත් ආණ්ඩුවට ඉදිරියට යෑමේ හැකියාවක් ඔබ දකින්නවද? ආණ්ඩුව දැන් මහමැතිවරණ නොදී ඉන්න නම් පුළුවන්. නමුත් පළාත් සභා ඡන්ද කලට වෙලාවට පවත්වන්න ඕන. ඕකත් දිග්ගසන්න ගියොත් ඒකේ ප්‍රතිපාක විඳින්න වෙනවා. නමුත් කැතම වැඩේ විපක්ෂ නායක කතන්දරේ. හේතුව රටේ 45%ක් මහින්ද රාජපක්ෂත් එක්ක. ඊට කලින් පරදිච්ච අගෝස්තු 2015 ඡන්දෙදී ආසන 96ක් ගත්තා UNP ගත්තක අපි එකතු වෙන්නේ නැහැ කියලා. ඒකෙන් කොටසක් ගිහිල්ලා දැන් ওই කොටස තමයි දැන් මේ ආණ්ඩුව ඇතුලේ දඟලන්නේ. වැඩිතරය මේ පැත්තේ 55ක්. එහෙනම් රටේ 140 මේ ජනතාවගෙන් 145ක් නියෝජනය කරන පාර්ලිමේන්තුවේ 55ද 56ද ආසන සහිත විපක්ෂයක් තියෙනවා. ඒක යථාර්ථයක්. ඔය විපක්ෂයට විපක්ෂ නායකකම නොදී අර සම්බන්ධන් මහත්තයාට ඕක දීලා තියෙනවා ආසන 16යි. රටේ ඊට වඩා ඉතාම සුළු ප්‍රතිශතයක් නියෝජනය කරන එක හරිනේ. හේතුව උතුරු නැගෙනහිර පළාත්වලින් තමයි ඡන්ද ලැබෙන්නේ. ඉතින් දැන් මේ ආණ්ඩුව ඔය විකාරය කරගෙන යනවා. විපක්ෂ නායකකම දැන් ඊයේ සුමන්දර මහත්තයා කිව්වා ඒක දෙන්නේ නැහැ කියලා අපි. විරුද්ධයි අපි ඒක දෙනවට කියලා. ඔද දැන් මිනිසුන්ට මෙව පේනවනේ අප්පා. මේක දීලා තියෙන මේ ආණ්ඩුවනේ දෙගොල්ලෝ මේකමදලා. ඒ කියන්නේ 145ක ජනතාවගේ ඡන්ද අයිතියේ ප්‍රතිඵල අහිමි කරලා තියෙනවා. ඒ 145ක ජනතාවට විපක්ෂ නායකයෙක්වත් නැහැ. ආසන 56ක් තියෙන ඒකබද විපක්ෂ නායකකමත් නැහැ.
ඉතින් දැන් ඔය ඕකම ඇති ඕකම ඇති ලබන අවුරුද්ද පරදින්න හේතුව මිනිස්සු ඕක මතක තියාගන්න අපිට කරපු වැඩේ සම්බන්ධව දාලා විපක්ෂ නායක හැටියට 145ක ජනතාවට ඒ විපක්ෂ නායක පුටුවවත් නොදී අගමැතිකම කෙසේ වෙතත් රටේ ලොකුම පක්ෂයට ඒක නොදී ආසන 56කුත් එක මේ ඒකමද විපක්ෂයට ඒක නොදී TN එකට විපක්ෂ නායකකම දීලා ගෙනිච්ච ආණ්ඩුවක් ඉතින් ඕකේ මේ මිනිස්සු ප්‍රතිචාර දක්වන්නේ නැද්ද ඔකට මේ මේ රටේ මිනිස්සු පඹයෝ නෙමෙයිනේ ඌමනා විදියට අඹන්න බෑනේ මැටි නෙමෙයිනේ ඒක පෙන්වන්නේ දැන් මේ ඡන්දෙන් දැන් ඕක ඔය ඔය ව්‍යාජ විපක්ෂ නායකකම ඕකම තියාගෙන ගියොත් ආණ්ඩුව එහෙම කරන ආණ්ඩුවක් කවදාවත් දිනන්නේ නැහැ මේ රටේ කවදා රටේ 145කට විපක්ෂ නායකකමත් අහෝසි කරනලා මේ යන්න පුළුවන් කියලා කවුරුර හිතනවා නම් ඒකේ ප්‍රතිඵල විඳින්න නැහැ කියලා කවුරුර හිතනවා නම් ඒක නම් විශාල මෝඩකමක්. ඔව් ආණ්ඩුව දැන් ප්‍රකාශ කරමින් ඉන්න දේ තමයි දැන් අපිට වැරදුන තැන තමයි අපි ජනතාවට දීපු පොරොන්දු ටික කලේනේ. විශේෂයෙන්ම දූෂිතයන් දනුවම් දෙනවයි කියලා තමයි උන් බලයට ආවේ. ඒක ඉෂ්ට කරගන්න අපිට බැරි වුණා. ජනතා විමුක්ති පෙරමුණ වගේ කණ්ඩායම් කියනවා දැන් මේ ආණ්ඩුවේ දෙපාර්ශ්වයේම තමන්ගේ බලය තහවුරු කර ගැනීම වෙනුවෙන් මේ මොවුන් ආරක්ෂා කළයි කියන කාරණේ. ඒත් එක්කම මේ ජනාධිපති ක්‍රමය නැති කරන්න පොරොන්දුවක් දුන්නා ඒක අපි කරේනේ. ඊට පස්සේ රටේ ජනතාවගේ මේ ආර්ථික දෙවන ආර්ථික ගැටලුවට දිනෙන් දින ඉහළ යන බඩු මිලේ ප්‍රශ්නයට උත්තරයක් දුන්නේ කියන. මේව නිසා තමයි අපිට බැරි වුණේ. අපි ඒක නිසා ජනතාවට සහන දෙන්න හොරුන් සහ දූෂිතයන්ට එරෙහිව නීති ක්‍රියාත්මක කරන්න ඉදිරි වසර කීපය තුළ පුළුල් ක්‍රියාමාර්ග ගන්නවා. ඒ තුළින් අපි නැවතත් මේ ජයග්‍රාහී මාවතට පිවිසෙනවා කියන කාරණය තමයි අඬු පැත්තෙන් කියන්නේ. ඒ සඳහා උන්ට අවස්ථාවක් තියෙනවද මේ කියන කාරණාද ඇත්තටම සිද්ධ වෙලා තියෙන්නේ? දැන් ලංකාවේ දේශපාලනයේ මතක ඕන එක්කෙනෙක්ගේ පරම්පරාවේ තේරෙයි අපි කොයි වගේ තැනකටද අවිල්ල තියෙන කියලා. 1955 1952 56 ආණ්ඩුව UNP ආණ්ඩුව 53 වෙනකොට හර්තාලයක් ඇති වුණා. ඊට පස්සේ හැමෝම දැනගත්ත මේ බහින කලාව කියලා. දැන් මෙතනදී සිද්ධ වෙලා තියෙන ආන් ඒ එහෙම දෙයක්. ඡන්ද හර්තාලයක්. ඊළඟට 65 70 UNP ආණ්ඩුව 68 වෙනකොට තව අවුරුදු දෙකයි. 68 වෙනකොට මේ ස්ට්‍රයික් කරවම ඉවත් එක්ක මිනිස්සු දැනගත්ත දැන් මේ ආණ්ඩුව යනවා ලබන ඡන්දේ. මැදිනිය ආණ්ඩුව 77 73 වෙනකොට මිනිසුන්ට එපා වෙලා තිබුණා. දැන් දේශපාලන සංවේදීතාවයක් සංඛ්‍යා දත්ත වලින් උත් ඒක පේනවා. නමුත් සංවේදීතාවයක් තියෙන ඕනෙක් කෙනෙක් දන්නවා දැන් මේ කොයි වෙලාවද මේක කියලා. දැන් මේක මේක දැන් මේ පල්ලම බැහැගෙන යන වෙලා. ඉතින් ඒක තමයි මේ වෙලා තියෙන්නේ. දැන් ඔය මේ ඌව හදාගෙන මේ ඌව හදාගෙන දැන් මිනිසුන්ගේ විනිශ්චය මොකුත් හරියට කරගන්න බැරි ආණ්ඩුවක් මේක. ඉතින් දැන් දත්මිටි කාගෙන ඉන්නවා ඊළඟ තන්ද වෙනකන් සහ කවදාරි මේක වෙනස් කරන්න. දැන් ඒ මිනිසුන්ගේ තියෙන ඒ අදහස වෙනස් කරන්න නම් මේ ආණ්ඩුව ඉහළින් සහ අතුලෙන් ඉක්මනට පෙරලා ගන්න ඕන. පෙරලාගෙන වෙනසක් කරන්න. ඉහලින් සහ අතුලින් මේ පෙරලිය නුවුනොත් පහලින් සිද්ධ සහ පිටින් සිද්ධ වෙනවා. ඒක පේනවනේ දැන් මේ ඡන්දවලින්. දැන් ඔතන මේ විදියට ගියොත් ඊළඟට වෙන්නේ මොකක්ද දන්නවද? දැන් අපේ දේශපාලන ඉතිහාසෙ මම කියන්නේ. ස්ට්‍රයික් ඇති වෙනවා. ශිෂ්‍ය වර්ජන ඇති වෙනවා, මහ වැඩ වර්ජන ඇති වෙනවා. ආණ්ඩුව යනකොට තව දැන් මේ තව මාස 18ක්ද 20ක්ද කොහෙද? ඌව වැඩි වෙනවා. දැන් ශ්‍රී ලංකා ඒක වුණානේ 77 ආණ්ඩුව 74 වෙනකොට මුද්‍රණාල වර්ජනය රජයේ මුද්‍රණාලයේ 75 76 වෙනකොට ශිෂ්‍ය අරගලයේ ඊළඟට දුම්රිය අරගලයේ ඊළඟට මහවැඩ වර්ජනය ආණ්ඩුවේ කැලි කැඩුනා. ශ්‍රී ලංකාවෙන් කට්ටියක් එළියට ආවා, කොමියුනිස්ට් පක්ෂය එළියට ආවා, ඊට කලින් සමසමාජ පක්ෂය එළියට දාලා මේ වැටෙනවා. දැන් ඔය වර්ජන දැන් මේ ආර්ථික අමාරු තත්ත්වක තියෙන්නේ අනිවාර්යයෙන්ම වර්ජන ඇති වෙනවා. අර වර්ජන ඇති වෙන්නේ පොහට්ටුව කියලා නෙමෙයි, පොහට්ටුවට වෘත්තීය සමිතිය නැහැ. ඉස්සර විපක්ෂ වගේ නෙමෙයි, ඒ අතින් දුර්වලයි.
පොහොට්ටුව කියලත් නෙමෙයි JP එක කියලත් නෙමෙයි පෙරටුගාමි එක කියලත් නෙමෙයි මිනිස්සු මිනිස්සු මේ ආර්ථිකය කඩාගෙන වැටෙන වැටෙන්නේ දැන් මේ UNP ගේ මතවාදය අනුව ආර්ථිකය හදන්න දන්නේ මිනිසුන්ගේ පරපටවල ඒගොල්ලන්ගේ අමුතු මේ වෙළඳපොළ ආර්ථිකය මේ අමුතුම අදහස් නෙවෙයින්නේ ඔව් මේ 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 ඔව් ආර්ථිකය සම්බන්ධයෙන් දැන් මේ හරි ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ අපි දැන් මේ බෙහෙත පොවන්න ඕනේ මිනිසුන්ගේ නහයල්ල පොවන ඕන බෙහෙත ඒ බෙහෙත බීපුවාම ලෙඩා ඉවරයි දැන් ඌව තමයි දැන් තව බලන්න මංගල සමරවිල් මහත්තයාගේ අයවැය ක්‍රියාත්මක කරන්න යනකොට ව්‍යවස්ථාව දැන් ක්‍රියාත්මක කරන්න TN එක කියනකොට බලමුකෝ වෙන සමහරවල් ජනමත විචාරණයක් ඉන්නත් පුළුවන් අලුත් ව්‍යවස්ථාවක් ගන්න ඔබ පෙන්වා දෙන ආකාරයටත් රටේ දේවල් සිද්ධ වෙන ආකාරය දිහත් බැලුවාම එළිබිබින් තිබෙන හැම දවසක්ම හැම පැයක්ම ඉතාම තීරණාත්මකයි. ඔව්. රටේ දේශපාලනේ මේ අවිනිශ්චිතතාවයත් එක්ක ඉදිරි දිනවලදී සිදුවෙන තවත් දේශපාලනික පෙරලීන් ඇතුළු තීරු තීරණ ගැන තවත් සතියකින් අපි කතා කරන අපේක්ෂා දෙසතියකින් කතා කරන අපේක්ෂාවෙන් අද අපේ මේ වැඩසටහනට තීරණ තබන්නට සිදු වෙනවා මොකද කාලය අපිට දැන් හරස් වෙලා. බෙහෙම මිස්තුදියාචාර්යතුමනි ඔබතුමන්ට අද දවසේත් අපිත් සමග මේ සංවාදයට එකතු වී ජනතාව දැනුවත් කරන්නට. බොහොම ස්තුති ශාන්ත. වාචාර්යතුමනි බොහෝ ප්‍රේක්ෂකයතුමනි අපි මෙවැනි වැඩසටහනකින් හමු වෙමු තවත් දෙසතියකින්. එතෙක් ඔබට සුවදායී පාසලක්.